ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් Game Talk LK YouTube channel එකෙන් ගේන තවත් අලුත් interesting video එකක් එක්ක. ඉතින් අද video එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Hitman 3 game එක ඔයාගේ PC එකේ play කරන්න ඕනේ system requirements මොනවද කියලා කතා කරන්න. ඉතින් මම මේ video එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ game එක play කරන්න ඕනේ low medium graphic උයි हाई अल्ट्रा ग्राफिक ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ කරන්න කලින් මුලින් මතක් කරනවා ඔයා තාමත් අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් පහල තියෙන රතුපත් subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන notification bell එකත් click කරලා තියාගන්න. ඉතින් අපි වැඩි වෙලා කතා කරන්නේ නැතුව යන් ඉක්මනටම මේ Hitman 3 game එක ඔයාගේ PC එකේ play කරන්න ඕනේ system requirements මොනවද කියලා බලන්න. ඉතින් මෙන්න මේ Hitman 3 game එක ඔයාගේ PC එකේ play කරන්න මෙන්න මේ වගේ system requirements තියෙන්න ඕනේ. Intel Core i5 2500ක second gen processor එකක් තියෙන්න ඕනේ. ඒ වගේම ඊට වඩා වැඩි processor එකක් ගන්නත් පුළුවන්. ඊට වඩා අඩු level නම් ගොඩක් වෙලාට lag වෙයි. ඒ වගේ processor එකක් නැත්නම් AMD CPU Phenom X940ක processor එකක් තියෙන්න ඕනේ. ඉතින් ඊට වඩා උඩ graphic මේ processor වලින් තමයි ගොඩක් උඩට play කරන්න පුළුවන් වෙන්නේ. ඊට වඩා අඩු level නම් लैग वेई කියලා ගොඩක් දුරට කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම 8GB RAM එකකුත් තියෙන්න ඕනේ. ඒ විතරක්ම නෙමෙයි Nvidia GeForce GTX 660 වගේ graphic card එක support කරනවා මේ Hitman 3 game එක play කරන්න. ඒ විදි graphic card එකක් ඔයාලඟ නැත්නම් Radeon HT 7870න් උඩ graphic card ඕන එකක්. ඒ වගේ graphic card වලින් මේ game එක ඔයාගේ PC එකේ low medium graphics වලින් play කරන්න පුළුවන්. ඒ වගේම GB 60ක ෆ්‍රී ස්පේස් එකක් තියෙන්න ඕනේ මේ ගේම් එක ඔයාගේ PC එකේ play කරන්න. ඉතින් අපි දැන් යමු කතා කරන්න මේ Hitman 3 game එක ඔයාගේ PC එකේ high ultra graphic වලින් play කරන්න ඕනේ system requirements මොනවද කියලා කතා කරන්න. ඉතින් මේ Hitman 3 game එක ඔයාගේ PC එකේ play කරන්න නම් Intel Core i7 4th gen processor එකක් තියෙන්න ඕනේ. ඒ වගේම 16GB RAM එකක් තියෙන්නත් ඕනේ මේ game එක play කරන්න. මේක high ultra graphic වලින් play කරන්න තමයි මේක ඕනේ. ඉතින් මේ Hitman කියන්නේ एजेंट 47 කියන පුද්ගලයෙක් වඩා ගෙටලා දෙන කතාවක්. අනිවාර්යයෙන්ම ඔයාලත් ආසාවෙන් ප්ලේ කරලා බලන්න. ඉතින් ඒ වගේම මේ ගේම් එක ප්ලේ කරන්න Nvidia GPU GeForce GTX 1070ක graphic card එකක් තියෙන්න ඕනේ. එතකොට තමයි support කරන්න high ultra graphic වලින් ප්ලේ කරන්න. ඒ වගේම ඒ විදිහේ graphic card එකක් නැත්නම් AMD GPU Radeon RX Vega 56ක AQA 8GB graphic card එකක් තියෙන්න ඕනේ. ඒ විතරක්ම නෙමෙයි ඔයාගේ PC එකේ Windows 10 64 bit version එකක් වගේම Windows 11 ඒ වගේ ඕන එකකට support කරනවා මේ game එක play කරන්න. ඒ විතරක්ම නෙමෙයි තව GB 60ක hard drive space එකක් තියෙන්න ඕනේ මේ Hitman 3 game එක ඔයාගේ PC එකේ high ultra graphic වලින් play කරන්න. ඉතින් මම ඊට කලින් Hitman games වල ඉතිහාසය ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. අනිවාර්යෙන් ඒක බලන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වෙනකන් රිලීස් වුණු Hitman games වලින් ඔයාලා වැඩිපුරම කැමති Hitman game එක මොකක්ද ප්ලේ කරන්න කැමති Hitman game එක මොකක්ද කියලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එකෙන් දැනන අදහස අනිවාර්යෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාමත් අපේ YouTube channel එකට එකතු වෙලා නැත්නම් අනිවාර්යෙන් පහල තියෙන රතුපත් subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන notification bell icon එක click කරලා තියාගන්න. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් හමු වෙනකම් ගිහින් එන්න සුබ දවසක්. Complications. Master the art of assassination and nothing can stop you.